එබර කොට්ටාශ රථවාහන OIC තමන්ගේ පුතාගේ උපාධි ප්‍රධානෝත්සවය සඳහා එංගලන්තයට පිටත්ව යාමට වීසා ලබා ගැනීම සඳහා ආයතනයකට මේ වීසා එක හදලා දෙන්න අරන් දෙන්න කියලා පාස්පෝට් එක බාර දුන්නම මුලින් ලක්ෂ 10ක මුදලක් එකග වුණා අය කියලා කියනවා. නමුත් පස්සේ පොලිස් යුනිෆෝම් එකෙන් ඇවිල්ලා තමන්ගේ පොලිස් බලය පාවිච්චි කරලා අර එකග වුණු මුදල ගෙවන්න නැතුව පොලිස් පාට් එක දාලා බලහත්කාරයෙන් අර පාස්පෝට් එක උදුරාගෙන යන්න දරපු උත්සාහයක්. ඒ උත්සාහයට අර සේවා සපේන ආයතන පුද්ගලික ආයතන එකඟ නොවීම නිසා ඔහුගේ පොලිස් බලය නැවත වතාවක් පාවිච්චි කරලා දෙහිවල OIC වත් අල්ලගෙන එතන පැමිණිල්ලක් දාලා සිවිල් ඇඳුමින් ආපු කණ්ඩායමක් පොලිස් කාර්යෝ කියලා කණ්ඩායමක් අර ආයතනයට ගෙවැදිලා බලහත්කාරයෙන් මේක පැහැර ගන්න උත්සාහ කරලා ඊට පස්සේ එතකොටත් ඉඩ දෙන්නේ නැතිකොට පොලිසියනුත් ඇවිල්ලා යුනිෆෝමුත් ඇවිල්ලා දැන් රාජකාරියට බාධා කිරීම සහ විදේශ ගමන් බලපත්‍රයක් සම්පතේ තබා ගැනීම කියලා නඩුවකුත් දාලා මේ නඩුවත් ගිහිල්ලා ලොකු කතන්දරයක් සිද්ධ වෙලා තිබෙනවා. මේ සංක්ෂිප්ත සාරාංශය ඇටියට සිද්ධිය මේක. මේක වෙන්නේ පැලියකට OIC ට්‍රැෆික් OIC ගේ පුතා ඉගෙන ගන්නවා එංගලන්තේ. හරි. එතකොට විදේශ අධ්‍යාපනයක් ලබා දෙන්න තරම් හැකියාවක් තියෙන කෙනෙක් තමයි තමන්ගේ දරුවන්ට පැලියකට ට්‍රැෆික් OIC කියලා කියන්නේ. උපාධි ප්‍රධානෝත්සවය සඳහා තමනුත් සහභාගී වෙන්න කටයුතු කරනවා. දැන් සල්ලි කොහෙන්ද වගේ ප්‍රශ්න යන්න එපා. ඒ කියන්නේ ට්‍රැෆික් බ්‍රාන්ච් එකක හිටපු OIC කෙනෙක්ගින් නෙමෙයි. නිකන් කොස්තාපල් සාජන් කෙනෙක්ගින් රිසර්ව් පොලිස් නිලධාරියෙක්ගින් වගේවත්. මේ ට්‍රැෆික් එකට කොච්චර කොහෙන්දනේ සල්ලි වගේ කවුරුත් අහන්නේ නැහැ නේ. ඒක නෙමෙයි ප්‍රශ්නයක් නේ ලංකාවේ අහන්න පුළුවන්. ට්‍රැෆික් කාර්යයට කොහෙන්ද සල්ලි කියන ප්‍රශ්නේ. ඒ නිසා කවුරුත් ඒ ප්‍රශ්නේ අහලා තිබුණ නැහැ. ඒ නිසා මම මේ ප්‍රශ්නේ අහන්නෙත් නැහැ. වතු පිටියට කඩන් දීපල යාන වාහන වෙන වෙනම මොනවා හරි කුද්දලික දේවල් තියෙන්න පුළුවන්. දරු උදව් කරනවා වෙන්න පුළුවන් කොහොම හරි. ඉතින් අපිට මේ පඬිතකම් වැඩක් නැහැ. ඔයසි මාතලෙන් තමන්ගේ පුතාගේ උපාධි ප්‍රධානෝත්සවය සඳහා එංගලන්තයට යන පළමුම වීසා ඉල්ලනවා. බැංක් ස්ටේට්මන්ට් වලදී තිබ්බ ප්‍රශ්නයක් නිසා පළවෙනි පාර රිජෙක්ට් වෙනවා. මේ රිෆියුස් කරාට පස්සේ ඇපීල් කරන්න ඕන වුණාම මේ අභියාචන ඉදිරිපත් කිරීම සඳහා තමන්ගේ යාළුවෙක් කරා මේ දෙහිවල පිටි විදේශ ගමන් පහසුකම් සපයන ආයතනයට මේ වීසා ආරම්භ දෙන ආයතනයට අරන් ගිහින් තියෙනවා. ඊට පස්සේ ඔවුන්ට අනුව මේක ලක්ෂ 10යි මුදලක 10යි ගානක මුදලක් වැය වෙනවා කියලා එකඟ කරගෙන ඉනවා. OIC කියන විදිහට කියන්නේ පොලිස් කාර්යය කියන විදිහට මේක මේ යාළුකමට නිකන් කරලා දෙන්නම් කියලා කිව්වා කියලා තමයි කියන්නේ. එතකොට කොහොම නමුත් අරගොල්ල ඇපීල් එක දානවා. ඇපීල් එක සාර්ථක වීමේ ප්‍රතිඵලයක් හැටියට වීසා එක හම්බෙනවා. වීසා එක හම්බුණා කියලා ආරංචි වුණාට පස්සේ පොලිස් කාර්යය යුනිෆෝම් එකක් අඳගෙන අර කාර්යාලයට යනවා. පුද්ගලික ආයතනයට යනවා. ලක්ෂ 10 වෙනුවට තමන්ගේ පොලිස් බලය පෙන්නලා අර පාස්පෝර්ට් එක අරගෙන එන්න. එතකොට ඒක ව්‍යාපාරය කරගත්ත ඒක මත යැපෙන ආයතනයක් වෙච්ච අර ආයතනය මේ පාස්පෝර්ට් එක සල්ලි නොගෙවා ලබා දෙන්න එකඟ වෙන්නේ නැහැ. පාස්පෝර්ට් එක දෙන්න සල්ලි දෙන්න කියන එක. ඊට පස්සේ අර වීඩියෝස් වල තියෙනවා ළඟට අවිල්ල කරට කරලා බෙල්ල මිරිකලා පොඩ්ඩක් උහර පැක් කියන විදිහට පාට් එකක් දාලා යුනිෆෝම් එකෙන් පොලිස් නිලධාරියෙකුට රාජකාරී නිලැඳුමෙන් එවැනි පුද්ගලික කාරණාවලට කිසිසේත්ම මැදිහත් වෙන්න බෑ. උපදෙගත මනි පැතෙන් ගතම තර්ජනය කිරීම සාපරාධී විශ්වාසය කඩ කිරීම වගේ ප්‍රශ්න ගණනාවකට මේ නිලධාරියට මැදිහත් වෙන්න සිද්ධ වෙනවා. ඒක පාස්පෝර්ට් එක දෙන්නේ නැතිකොට ඔහුගේ පොලිස් බලය පාවිච්චි කරලා දෙහිවල පොලිසියේ කම්ප්ලේන්ට් එකක් දානවා. අර මම කලින් කිව්වා වගේම මේකට සිවිල් කණ්ඩායමක් මැදිහත් වෙනවා. එතකොට උන් සිවිල් එන්නේ උන් මොකද කියලා විශ්වාස නැති හින්දා අතුරට දාලා ලොක් කරගන්නවා. ඊට පස්සේ යුනිෆෝම් ඇවිල්ලා අරගෙන ගිහිල්ලා OIC ගේ කාමරේදී පහර දුන්නා කියලා කියනවා දෙහිවල OIC ගේ කාමරේදී. අදාර පුද්ගලයාට ඊට පස්සේ කූඩු අතුරට දාලා කූඩුවටත් පැනලා ගහලා දේවල උසාවියට දැම්මට පස්සේ දේවල මහේශාත් තුමිය මරු නිවේදන නියෝගයක් නිකුත් කරනවා. එතකොට මේක නිකුත් කරන්න එකග වෙන්න කියලා කියනකොට කියනවා මේ විදේශ වීසා ගමන් බලපත්‍ර වීසා බලපත්‍රය හදලා දුන්න සමාගම වෙනුවෙන් බෙනිහිරපු නිසිෂා කියනවා පාස්පෝර්ට් එක දෙන්න හැබැයි පොරොන්දු වෙච්ච ලක්ෂ 10ක තැන්පතුව තියාගෙන ඕගොල්ලෝ පාස්පෝර්ට් එක දෙන්න. අධිකරණය කියනවා හරි. ඕගොල්ලෝ ගාව තියෙන කෙනේ ප්‍රශ්නේ පාස්පෝර්ට් එක දියන්න උසාවියෙන් ලක්ෂ 10ක වල පාස්පෝර්ට් එක අරන් යන්න කියලා. දැන් මේ කතන්දරේ Tamange අතිශයින්ම පුද්ගලික වැඩකට. හරි. ඒ පොලිස් නිලධාරින්ට ඒක රට යන්න පුළුවන් පුද්ගලික වැඩ කරගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ පුද්ගලික වැඩේට පොලිස් කාර්යය Tamange නිල බලය පාවිච්චි කරනවා. රාජකාරී බලය Tamanට රාජකාරී කිරීම සඳහා පවරා දී තිබෙන බලය සම්පූර්ණයෙන්ම අතිශය පුද්ගලික වූ කාරණාවක් සත් ලාභයක් උපයා ගැනීම පිණිස කටයුතු කරනවා. ඒක එහෙම නැති වුනහම Tamange හිතමිත්‍රාදී පොලිස් නිලධාරීන් පාවිච්චි කරලා අර පුද්ගලයාට ගහලා බැනලා තර්ජනය කරලා ඒ වැඩේ කරගන්න උත්සාහ කරනවා. ඊට පස්සේ දැන් මේ සිද්ධිය උසාවිත් ගියාට පස්සේ මේ පොලිස් නිලධාරියා අද දරණ කියන දරණට දිලිප් ජයවීරගේ ටීවී එකට ප්‍රකාශකුත් දීලා තියෙනවා. ආයතන සංග්‍රහයේ XLVII පරිච්ඡේදය අනුව 6 වන සහ 7 වන වගන්ති වලට අනුව රාජ්‍ය සේවකයන්ට එහෙම නිසි අවසරයක් නැතුව එහෙම ප්‍රකාශ දෙන්න බෑ. ප්‍රකාශ දෙන්න බෑ කියලා කියන්නේ නිල තත්ත්වයේහිලා ප්‍රකාශ නිකුත් කරන්න අමාත්‍යංශ ලේකම්වරයා හෝ අමාත්‍යංශ ලේකම්වරයාගේ අනුමැතිය සහිත ආයතන ප්‍රධානීන් හෝ බලය පවරුන් ලැබුණු නිලධාරීන් ඉන්නවා. ඒකට OIC කෙනෙකුට වගේ එහෙම බලය හම්බෙන්නේ නැහැ.